නව ජනාධිපතිවරයාට සහය දැක්වීමක් ලෙස අද සිට රජයේ නීති රීතිවලට යටත්ව පාලන මිලට සහන් ලිඛිත කිරීමට කටයුතු කරන බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පොළොන්නරුව ප්‍රදේශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගිය රජයේ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළද පාලන මිල ඉක්මවා මහපරිමාණ වීමෝල් හිමියන් වෙළඳපොළට සහල් නිකුත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවකටයි. අදාළ පාලන මිලට අනුව සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල වන්නේ කීර් සම්බා කිලෝවක් රුපියල් 260ක්, සම්බා කිලෝවක් රුපියල් 230ක් සහ නාඩු කිලෝවක් රුපියල් 220ක් සහ රතු කැකුළු කිලෝවක් රුපියල් 210ක් ලෙසයි. නමුත් ජනතාවට සහල් මිලදී ගැනීමට සිදුවුණේ අධික මිල ගණන් යටතේයි. එවැනි පසුබිමක වෙළඳපොලේ කිරි සම්බා සහල් හිඟයක්ද මතුව තිබුණා. මේ අතර ඉන්ධන සඳහා පනවා ඇති බද්ධ ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙස හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එමගින් ඉන්ධන මිල සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයක් මත අත්ිටුවා තිබූ පසුගිය රජය විසින් අනුමත කරන ලද සහන වැඩපිළිවෙල ජනාධිපතිවරණයට අදාළව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳවද හිටපු අමාත්‍යවරයා රජයට ස්තුතිය පළ කර තිබෙනවා. එහිදී වැඩදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසුවේ මෙවැන්නකි. ඔවුන් මැතිවරණ රැස්වීම් වලදී කියා සිටියේ ඉන්ධන සඳහා වන බද්ද ඉවත් කරන බවයි. දැනට පවතින නීතිමය ප්‍රතිපාදන අනුව ඉන්ධන මිල සංශෝධනය 30 වෙනිදා රාත්‍රී වන විට සිදු විය යුතුය. ඔවුන් පොරොන්දු වූ පරිදි බදු ඉවත් කළ හැකි නම් ඩීසල් ලීටරයක් රුපියල් 100 දෙන්න පුළුවන් වෙයි. ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් දැනටමත් සකස් කර තිබූ විදුලි මිල සංශෝධනය ඔක්තෝබර් මාසය සඳහා සැලසුම් කරලා තියෙනවා. මේ ප්‍රමාදයකින් තොරව මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය සඳහා යවන ලෙසද අපි රජයෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.